අවසරයි අරියතුන් වහන්ස අවබෝධය කියන වචනේ තේරුම කියලා දෙන්නේ. ඔව්. දැන් අව කියන්නේ එකක්. අවලාද, අවජාත, අවමාන, අවසඳ ඔක්කොම අව කිව්වොත් මොකද කියන්නේ? පාත වැට්ටට යන්නේ. අව. අව කියන්නේ පාතින් පාතට යනවා කියන එකයි අව. ජාත, අවලාද, අවමාන, අවසඳ ඔක්කොම. නමුත් මේ මොකද්ද මේ අවබෝධ? බෝධ කියන්නේ මොකද්ද? බව උදුරා දැමීම බෝධ. බෝධි බෝධ බව. බව උදුරා දැමීම අව අඩු වෙනවා එන්නේ එන්නේ. ලෝකය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ධර්ම පිළිබඳ යථා භූත ඥාන දර්ශනයක් නැහැ. නමුත් මේ අවබෝධය කියන වචනේ ත්‍රිපිටකයේ බොජ්ජංග ධර්ම ගැන ඔබ හොඳට ත්‍රිපිටකය බලන්න දාලා තියෙන්නේ බොජ්ජංග ධර්ම අවබෝධය වෙනීම කියලා. සම්පූර්ණයෙන්ම ත්‍රිපිටකේ විකෘති කළා තියෙන්නේ ධර්මය. ඒක නිසා අවබෝධය කියන එක ධර්මය නොදන්නා අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකුගේ උපරිම දැනුම අවබෝධය. අවබෝධයක් නැති මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ධර්මයකුත් නැහැ, අධර්මයකුත් නැහැ. හැබැයි ධර්මය හරි හැටි තේරුම් ගත්ත පුද්ගලයෙකුට අවබෝධයෙන් එහා ගිහිල්ලා යථා භූත ඥාන දර්ශනය ලැබෙනවා. යථාවාදී තථාකාරී, තථාවාදී යථාකාරී දැක්මක් ලැබෙනවා. ඒක අවබෝධයට හුඟක් එහා ගිය එකක්. කියන්නේ ඒ නිසා අවබෝධය කියන්නේ මේ බව උදුරා දමන්නට ප්‍රමාණවත් නොවන, නොගැලපෙන, නොසෑහෙන, නොපෑහෙන දැනුම අවබෝධය. බව උදුරා දමන්නට සුදු ප්‍රමාණවත් නෑ කියන එකමයි අවබෝධය. මේ බුද්ධ දේශනාවේ හරය බව උදුරා දමීම. රාග බව, ද්වේෂ බව, මෝහ බව දැකලා රාග බව, ද්වේෂ බව, මෝහ බව මුලින් උදුරා දමීමයි බුද්ධ දේශනාවේ යථා භූත ඥාන ලක්ෂණය. එතනට එන්න ඕන පසක් කර ගැනීමද? කොතෙන්ටද? අපි දැන් සාමාන්‍ය වශයෙන් සම්මුතිය අවබෝධ කරනවා කියන තැනට එන්න ඕන නෑ. එතන යථා භූත ඥාන දර්ශනම් පජානාති. වචන දෙකක් තියෙනවා. පජානාති කියන වචනේ තියෙනවා. යථා භූත ඥාන දර්ශනම් පජානාති මොකක් පිළිබඳවද? අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති අන්න නිවන. ඒ සුපත්‍ය දැන් මේ අරහතුන් වහන්සේ ඔව්